පසුගිය 25 වෙනිදා අත්අඩංගුවටපත් වෙනවා තින්කරින් ලසන්ත කියලා තරුණේ මේ තරුණයාව අත්අඩංගුවට ගන්නෙ කළුතර ප්‍රදේශයේදී මේ අත්අඩංගුවට ගැනීමත් සමගම ඔහුගේ නීතිඥයා මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම් සභාවට දැනුම් දීලා ඒ වගේම මානව හිමිකම් කොමිසම් සභාවත් ඒ අදාළ පොලිසියෙන් විමසීමක් කරලා තියෙනවා මේ වගේම මේ නීතිඥ මාත්‍යත් අදාළ පොලිසියෙන් විමසීමක් කරාම කියලා තියෙන නෑ කිසි ප්‍රශ්නයක් නෑ එයා හොඳට ඉන්නවා එයාට එම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා මොකද මේ නීතිඥ මාත්‍යටත් හිතිලා තිනවා පෞගිය කාලේ ඒ කොස්ගොඩ තාරකලා ඒ වගේම මදුස්ලා මෙලාන්න ඌරුජුවාලව පොලිස් අත්අඩංගුවේ ඉදිච්ච තමයි ඔවුන්වත් ඝාතනය කරන්නේ නමුත් නියම වැඩේ කියන්නේ මේ ටින්කරින් ලසන්තවත් ඒ ඉරනම මත් වෙනවා මේ ටින්කරින් ලසන්තට ඒගොල්ලෝ කියන්නේ මේ ටින්කරින් ලසන්ත වෙඩි තිබ්බා වෙඩි තියනකොට වෙඩි තිබ්බා කියන මතයක් තමයි දැන් ඒගොල්ලෝ ඉස්සරහට ගෙනියන්නේ අපි ආන්නේ පොලිසියෙන් මෙහෙම මේ විදියට අත්අඩංගුවට ගත්ත මිනිස්සෙක් මාංජු දාලා ඉද්දි පොලිසියට වෙඩි තියන්න පුළුවන් නම් මේ කොන්ද බල නැති පොලිසිය මොකටද මිනිස්සු මෙහෙම වෙඩි තියනවා නම් මේ පොලිසිය ඇත්තටම මේ අතපය නැති අයද පොලිසිය ඈ මෙහෙම මිනිස්සුන්ට වෙඩි තියන්න දෙන්න පුළුවන් නම් ඉතින් මේව ඇවිල්ලා ඇත්තටම මාර විහිළු මාර නාට්‍ය අපි කියනවා මේ සර්ගෙන් සර් ඒ ආරක්ෂක ලේකම් හිටපු කාලේ වගේ නෙමේ දැන් දැන් මේ රටේ මුල් පුරවැසියෝ වුණාම මේ සම්බන්ධව සොයා බැලිය යුතුයි මේ පොලිසිය Tamanට ඕන ඕනි විදියට මේ රටේ නීතියෙන් පිට මේ සිද්ධ කරන ඝාතන අපිට කිසිසේත්ම අනුමත කරන්න බෑ ඔගොල්ලෝ දන්නවා පෞගිය කාලේ දිගටම මේ අපරාධකාරයෝ අපරාධකාරයෝ කිය කිය Tamanට ඕන ඕනි මිනිස්සු මරනවා අපරාධකාරයා අම්මගේ මව් කුසෙන් එළියට එනකොට අපරාධකාරයෙක් නෙමෙයි මේ සමාජය විසින් තමයි මේ සමාජ විෂමතාවය තමයි උන් අපරාධකාරයෝ බවට පත් කරන්නේ නමුත් මේ තරුණයින්ව මේ ආකාරයට ඕනේ ඕනි විදියට මරණ පරිසරයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා අපිට යම් යම් තොරතුරු මේ වෙනකොටත් එමින් පවතිනවා අපිට විශාල සැකයක් තියෙනවා මේ වෙනකොට පොලිස් අත්අඩංගුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ බාරේ ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාරේ ඉන්න පොඩි ලැසීටත් මේ ඉරණම අත්වෙයිද කියලා මොකද බොහෝ දුරට ඔහුව මේ එන 15 වෙනිදා වෙනකොට ඔහුගේ ඒ රැඳුම් නියෝග අවසන් වෙනවා 16 17 18 වගේ දිනවලදී ඔහුටත් මේ විදියටම පොලිස් පාතාලය විසින් ඔහුව මරලා දායිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා මොකද සාමාන්‍ය මේක දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නකොට මේ අවුරුදු 1මාරක් තිස්සේ තමයි මේ පොඩි ලැසි අපරාධ දෙපාර්තමේන්තුවේ ඉන්නේ එතකොට තාමත් මේ ඔය විමර්ශන කටයුතු ඉවර නැද්ද අපි අහන්නේ දැන් තාමත් විමර්ශන කටයුතු ඉවර නැතුව මෙන්න නැවතත් අපිට සැකයක් තියෙනවා විමර්ශන කටයුතු ඉවර සම්බන්ධයෙන් කියලා අර කොස්ගොඩ තාරකෝ බාර දුන්නා වගේ පෑලියගොඩ යුනිට් එකට හරි දෙමඩගොඩ යුනිට් එකට හරි නැත්නම් ඔය මිරියාන වගේ යුනිට් වලට තවත් විමර්ශන කටයුතු කරන්න තියෙනවා කියලා බාර දීලා ඒ විමර්ශන වලදී විමර්ශන වලදී ආයුධ හොයන්න ගියාම බෝම්බින් ගැහුවා වෙඩි තියන්න හැදුවා කියලා පොඩි ලැසීවත් මරලා දායිද කියන සැකයක් අපිට බරපතල ලෙස ඇති වෙලා තියෙනවා මොකද මේ ඉස්සරහා ඉදිරියේදී සිද්ධ වෙච්ච දේවල් එක්ක ඒ නිසා අපි කියන්නේ මෙහෙම මිනිස්සු මරනවා නම් මේ රජය ඒක සම්පූර්ණ වගකිය යුතුයි මොකද අපි දන්නවා මේ දේශසාගත බන්දුලගේ ක්‍රියාකලාපය දැන් තමයි තොරතුරු වෙන්නේ මේ දේශසාගත බන්දුලා සල්ලි හොයන්න මේ කරන කුලී මිනිමැරුම් සම්බන්ධයෙන් මොකද අද ඕනේ කෙනෙක්ට මිනිහක් මරන්න ඕන නම් මේ දේශසාගත බන්දුලට කොන්ත්‍රාත්තයක් දෙන්න පුළුවන් මොකද මේගොල්ලෝ ඇවිල්ලා මේ ලයිසන් මිනිමරුව බවට පත් වෙලා අපි කියන්නේ මේ රජයේ නිල ඇඳුමක් දාගෙන මේ විදියට තමන්ගේ දරුවෝ වගේ තරුණයෝ මේ විදියට ඝාතනය කරනවා නම් මේ මුදලට මේ මුදලට මේ විදියට මේව ඝාතනය කරනවා නම් මේගොල්ලෝ ඇත්තටම තිරිසන් ආත්මයක ඉපදෙන්න ඕනේ මිනිස්සු ඒ නිසා අපි කියනවා මේ කොන්ත්‍රාත් එකට මිනි මරණ බන්දුලගේ මේ ක්‍රියාවන් වහාම මහජනතාව නැවැත්විය යුතුයි
මේ වෙනුවෙන් මා ජනතාව ඉදිරියට එන්න ඕනේ මොකද අපි දන්න මේ රජය එවැනි දේවල් සිද්ධ කරන්නේ නැහැ මොකද එහෙමනම් අපි කියනවා දැන් මේ විදියට මේ 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 මරලා දාන මිනිස්සු මේ ටින්කර් ලසන්තලා මදුස්ලා එතකොට කොස් ගොඩතාරකලා මේ ඔක්කොම වැරදිකාරෝ වෙලා නැහැ අධිකරණේ අධිකරණයෙන් වැරදිකාරව නොවිච්ච මේ පිරිස් මේ විදියට මරනවා නම් මේ අධිකරණයෙන් වැරදිකාර විනීමරවයි කියලා අධිකරණයෙන් වැරදිකාරව වෙලා දැන් ජනාධිපති පොදු සමාව දීලා එළියට දාලා ඉන්න දුමින්ද සිල්ලලවත් මරලා දැම්මත් දානවා නම් අන්න එතනද තියෙනවා හොඳ තත්වයක් මොකද මේගොල්ලෝ අපරාධකාරයෝ ඈ මෙයාලට ජනාධිපතිතුමාගේ මේ ළඟම හිතවත්තු නිසා මේගොල්ලන්ට සමාව දුන්නම දැන් මේගොල්ලෝ අපරාධකාරයෝ ඒක නිසා අද අපේ කාට ඕනේ දෙයක් කරන්න පුළුවන් අපේ කාට ඕනේ හැටි මිනී මරන්න පුළුවන් න්‍යායයක් තමයි අද මේ රජය ගෙනියන්නේ ඒ නිසා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා තවත් මේ වගේ ඝාතන සිද්ධ කරන්න එපා හෙට දිනේදී මේ ඉදිරියේදී පොඩි ලැසීවත් මේ විදියට මරලා දාන්න නම් ලෑස්ති වෙන්න එපා කියලා අපි කියනවා මොකද අපිට ළඟම අපිට පේන අපිට ළඟම සැකේ තියෙන පොඩි ලැසීගේ ඝාතනය සිද්ධ කරයිද ඔය කියලා ඔයි මොහොතේ පොඩි ලැසී මරයිද කියලා අපි කියනවා ඒ තරුණයවත් මේ විදියට මරලා දාන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා